ෞරණය ස්වාමීන් වහන්ස අවතරයි ස්වාමීන් වහන්සේ අපි පටිච්ච සමුපපන්න බව දැකීමේදී උදා හරණයක් විද්‍යහට ගත්තොත් අපිට ශබ්ධයක් ඇහෙන බව දැනගත්තහම එතන හේතු බලනොකොට හේත් ස්තුනක් නිසා මෙ කලය ඇතිවෙන බවත් අවිද්‍යාව නිසා ඇතිවුණ ස්්‍රංකාර දුක පටිච්ච සමුපපන්න බව නොදැනීම නිසා, පුද්දලයා බිහිවෙන බව එතකොට ත්‍රමින්නාන්තර පටිච්ෂ සම්පන්න භවයදී දකින සම්පශ්කජාවේදනා රූපතන්හස් ශද්ධතන්නා ආදිය දුක්ක සැප උපෙක්ෂයා බවටත් පුද්දලයකු ගත්තහම නේද ස්වාමන්නාන් සඇත්වෙන්න්නේ කාමතන්නා බව විභහතන්නා බවටත් එතන ස්වාවිනාාත මේ ගන්න විද්‍ය නිවර ද කියල කරුණා කර පහදාවෙෙන තෙරුවන් සෑමයි. බුදුරන් වහන්සේ පෙන්න්න පු ධර්මය එක්ක බලන්නකොට ඒ ධරමය තුළ සිිර දෙන්නේ ඔය විග්‍රහය ඇසරූපගැන්නේ අවිද්‍යාව පාදක කරගෙන ඇසරූප විඤ්ඥාණය එකතු වෙලා ස්පර්සය සිදි වෙලා ස්පර්සෙන් ඒරූප සංඥාදීසිද ඇති වෙනවා ඒකත් එෙක්ක ඒ රූප සං්ඥා ආදීදේ පාදක් කරගෙන ගැන රප තන්න ආදී ඒ ක්‍රියා කාර්ශ සිදුවෙනු මහානිදාානාදී දේශනා තුළ පැහැදිදි කරනවා කාම්බායි භව තන්නා කියන කාරණාව ගොඩ නැගීමත් එක්ක මේ ප්‍රශ්නීලුවකි හම්බෙන බව එතවට ලාබ නනත්ස තූත්තයත් පැදිි කරනවා චක්කු රූප රූපතං්ඥා රූප සංචි සංකප්ප රූප සම්පස්තර් උප සම්පස්ස ජාවේදනා හිතු කරග මේ ලෝක පශ්නය හටගන්න බව අරබුධය එතකොට ලෝක අරබුදය හටගන්නේ ලැබීමත් එෙක් මේ කරුණු ගොඩ නැගීමත් එෙක් ඒ කාරණ වෙතන එහෙම විග්‍රහ කළ පෙන නෝ එතකොට ඒ විග්‍රහය ඒ දේශනාව තුළ ඒ විදර්සමයි තියෙන් ඇ අප බලන්නට ඕන කල්පනාවක් මුවපු ්‍රායෝගිකව දහම තේරුන්ගද කල්පනාවකට අපි එක වචචනටික අර්ථය හරි කියන හබ වෙනෝ වචනටිකින් පෙන්නපු ඇයි වචනටික හරිවන හම ඒ වචනටික තේරුන්ගත්ත කාරනම් එකන විචනටි අප තේරුම් ගත්තන අම්මවිදදිියකත අපි ඒක යම්මිතකට තේරුම් ගත්ත දෙේදැන් කරතකිරබ ලැඳ වෙනවා අන්න ඒක බලනකොට අපි තේරුම්ගත්ත කමේ තුළ වැරද්දක් ඇති බව තමයි මේ ස්පර්සය තේරුම් ගැනීම මෝලිකව පෙන්නොර දුන්නේ ඉස්පර්සයගේ කටගන්න ඒ කාරණාව සම්පූර්ණෙන් හරිබුදුර නොස්සේ දුන්න කාරණාව හර පරසයමකද්ද කියන අපි තේරුම් ගත්ත කොහොමද අන්න එතන්ද හමුවෙද බලන්ට ඕනේ ඒක කොහොමද ගැල පෙන්න්නේ කියලා එතකොට අන්න අපට යොනිසු මනසිකාරය කරන්න වෙනෝ අන්න ඒක හැම්බවෙන්නට ඕනේ ප්‍රායෝගිකෝ දහම හම් එහෙම නැතුව අපි ගැලපුණ කියලා හිතාගන හිටියොත් අපේකමක තේරුම් ගත්ත කරමයකට ගැලපුුණ හිතට අප තේරුම්ගත්ත කරමයකට වැරදියනි ඒ වචනට ඒ ටි එහෙම්මම හරිබුද්ධ වචනී ඒ විග්‍රහයි ඒ විදිට හරිබුද්ධ වචනී හැබයි එකක කාරණ අපි කොමට තේරුම් ගත්ත ක කියෙ එක බලන්ෙන අ එ එකකොට තමයි වැරද හම්බවෙන්න එකින් එක කාරණා තේරුන් ගන්නකොට එක බුදුරාසේක එකින් එක තේරුම් ගන්න වැඩ පිල්ල පෙල් ලඳම් අරණියයි බන්නකොට එකින් එක කාරණාවට යමු වෙනකොට ප්‍රායෝගිකව දර්ශනය එක්ක වරනකොටර අපි තේරුම් ගත්ත විදිහේ වැරැද්ද හම්බවෙන්නටම වෙනවා ඇටම අපි තේරුම්ගත්ත විදි වැරඩ තියෙනවා අ ඒක හම්බ වුණොත් තමයි යෝ නිසු මනසිකාරය කුට් පාදයක් වෙන්නේ ඒ යෝනිිෂව මනසිකාරුත් පාජත්ත එක තමයි මෙකනි රවුල්ලෙන්නේ දැන් අපි හිට අප ඇත්තටම තේරුම්ගඩ හදන්නේ කිය දෙනදේ කොහමරි මට තේරුම් අරගන ඉන්ඩන එක මට තේරුනා කිය සතුටු වෙඩන අපි කවරුත් කැමතිනේ මට තේරුන්නෑකළ සතුටු ෙන්ඩ සටවෙන්න ැ තේරුන්ෑ කියලා හම්බ වෙලා ඒකයි මාරගේ මුල්ල කියලා හිතන්න කැමතිනෑ තේරුනා කියර සතුට වෙලා ඒක මොකක් කර ඉදිහකට තවත් ගලප ගලප ඉන්ඩ කැමති එතකොට එතනම ප්‍රායෝගිකව අහපව් කරන වැඩේ මම කියන කාරණාව අස්විමානය දුරුවන එකක් නමේ නිද මම දන්න දෙයක් නෙමි කරගෙනයන් ප්‍රතිපදාව තුළම මම දන්න දෙයක් කරගෙනයන් එතකොට ගෙනම් මම හරි වේග ම කියන්නේ මම දන්න දයනි කරගෙනයන් ඇය බදුරන්න වහන්සේ ප්‍රායෝග ප්‍රතිපදාවද නිවීම කරා යමු වෙනකට මම කිය එක සම්පූර්ණය වැරදි කියලමනි හම්බවෙෙන තියෙන එතකොට මේ දහමින් කුළු ගන්නලා දුන්න අර්ථේ මුූලාරම්භයම මම වැරදි කියලා හම්බ වෙලා අවසාන වෙන්නේ සම්පූර්ණයම වැරදී කියලා එ මැනි මොක්කම් විවරුණාට පස්සේ අවසාෙන් පටන් ගන්නෙත් එතනින් අවසා ව එතනින් ඇයි අර එකන එකට ගැලපීමටත් කිය මුල මැදග පිරිසිටු දහම සක්කාදිි්ේ කරෙන්ද මයි හම්බ ප්‍රතිපදාව අස්නිමාණය දුරුවීමමයි හම්බවෙෙන අවසානයට ප්‍රතිපදාව එකක් ්‍රිජීලක්කයක් එතකට මම එකක් තේරුම් අරගන තේරුම්ගත දේකරගෙන යන්නේ ද මට ගැලපෙන ටිකන කරගෙන යන්නේ රයෝගිකව ම වැරදි කියන හම්ම මට ැල පෙ ටික් කරගන යනවා අපි දාගන්න මම ධාරමයයි හරි කියලා ධරමය හරි ඇත්ත ර තේරුම් ගත්ත කමී වැරදද තේරුම් ගත්ත කමය මගේ පැත්්තරියමු වෙලා යිතිෙන් අපට හැමවෙලේම හම්බ වෙන්නට ඕනේ මේ ධර්මයේ අපි තේරුම් ගත්ත හැම්ම එකකම වැරැද්දක්. ධර්මය හරි විග්‍රහය හරි අපි තේරුම් ගත්ත වෙන්න වසයන්නේ කාරුණු හයගෙන යනකොට අපි කොහොම දෙක තේරුම් ගත්ත කියන කාරණාව වැරදි කියලා අපට හම්බවනා නම් ඒ හම්බෝ වන දේ තුළම ප්‍රායෝගික වෙලා තියෙ ම වැරදි කියන්නේ ඒ හම්බ වෙන දේ තුළම ප්‍රායෝගග වෙලාතියන්නේෙ මොකද මම වැරදි කියෙලා ඉතින් බුදුරණන් වහන්සේ පෙන්න්නන්නේ සක්කා දිිට්ටිටඩඩ කියලනි ඒ ප්‍රතිපදාවන්න පෙන්නන්නේ එන මම වැරදි කියලා හම්බවෙන්නට ඕනඒ ප්‍රතිපදාව තුළ දරම මෙහරි වෙනකොට ඒකට ධර්මයට ගිල්ල බලනකොට එහි පස්ස එක මංවැරදි වෙන්නට ඕන හැම්විලීම ම තේරකිදකුම රයන්නේ ට ේරච කිද හර මං හරනිසා නොම ඉන්න නිසා ඕක ප්‍රායෝගි ගොහම්බේන ඕවන ප්‍රයෝග්‍ය ද හමක් මේක මෙම අතීතය හිතන එකක්වත් අනාගති පතන එකක්වත් නිරුද්වෙචි දේවල්ගැෙන නවෙේ ආපටකි දේවල්ගෙන නවේ. වර්තමානයේ දහම ප්‍රත්්‍යපන්න දහමෝ. එටකොට දැන් අපි ඇැ හිතනකොට කන ගෙන තනකොට පත්්‍යඋපන්න බව හිතන මනසකියා කාරෙත්තුවය. ඒකටයි මිදහම තියෙන්නේ ප්‍රායුගිකත්වයට මේ ප්‍රායුගත්ය තුළයි නිසක්ක අඇත්තිි කරන්න තිෙන්නේ.යි ප්‍රායෝගත්වය තුළ සක්ක දිිත්ති වර්ධනී කරගන ඇහිච් ඇහැන් පිනිච්චේ කණින් ඇහිච්ම පංචි පාදානස්කන්ද තුළ මමනන්නේ ඒ අනාත්මයි. එත මම කියනක යා කාරිතයෙන් හි ඒ මොකක්ද ඇහ ඇහුුණ කනට ඇහ ඇහැට පෙළුණ කියන එක මොකදද එක හිතනකොට ඒ නිරුද්ධ වෙලා නැ හිතී මයි ප්‍රත්්‍යපන්න හිටිච්ච කාරණාව මම වෙලා ප්‍රායෝගිකව සක්කඇදට්ට එකටන්නේ ඔබ නැවත වතාවක් මම මේ පැහැදිලි කරන්ට එදුන මේ දේශනාව හොද්දට අහන්න අවධානේ අවධාන ඉහල බලන්ඩ මොකක්දමී කිව්වේ කියලා. මේ කියර දුන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මී ප්‍රායෝගකව සක්කඇදිතේ කඩනව කියන්නේ කැඩනව කියන්නේ මොකක්ද කියන්නේ කොඳ හල බල එහම ඇහවුවත් මේක නැවත නැවත ඇහෝොත්තමට තේරුගන්න ලැබෙයි ඇත්තටම අපි මම දන්නුව කියලා හිතන් ඉදීමම තමයි මට ගැලපෙනවක්ලා හිතං ඉදීමම තමයි මේ ධර්මය තේරෙන් නැත්තේ නැත ධර්මාරග අතහැරෙන සක්කාජිත්වය වැඩි නැපතිපදාවක් වෙන්න කියලා ඔබට හම්බේ. මම ද නැති බව හාම්ුණුත්. ප්‍රායෝගික මම වැරදිී කියරහම්බ වෙනවන අන්න සක්කාඇදිි්ි ඇඩිනදී. හිතලනිම කඩන්න්න සක්කාාඩිට්ටි දර්ශනයක් ප්‍රායෝගික දෙයක් අයිම හිතල කඩන්්ඩාදනෝ සක්කා ඇදිිට්ටි ප්‍රායෝගක කරන්නේ ප්‍රායෝගක වෙන්ඩ හිට දෙන්නේ නේ. ඒක උත්පාදය කරන්නේනේ. එකයි මේ යෝනිසු මනසිකාරය උපදිනවා කියනක ලේසි වැඩක් නෙමි ඒක ඉපොදනොත් අරුණා යොදාවෙන්නේ සත් සම්මාධිත්්‍යයට අද ඕක උපදවාගඩ බැරි ඇයි බැරි එක්්චරට සක්කාඩි එච්චරටම සක්කාදිි් ඒනි සාහික උපද්දවාගඩ හැකියාවනෑ ඇඒ එක ඇත්ත හරිියද වැරමයහන්නේ තමන්ගේ කහෝනට ගලපලයි යහන් එම බලවනම ඇදලා අරගෙන තරුම් ගන්න හදන්න තමන්ගේ පැත්තර අරගෙන තේරුම් ටහදන්න. ධර්මය තියෙනෙකුණයක් එව බලව කියන්න එතිෙන්න්න කිහිර ලයිවලන්න තියෙන් මෙතින් ඇද අරගනින්. අපි මෙතෙන් ඇදල අරගෙන මට ගලපලයි වලන්නේ. එක හොදුට හිටන්නඔ කීපු කාරණ ටික හොඳට කල්පටා කරන්න පැත්තකට වෙලා මේ විග්ගහ කර බුදුරණව ඇසිරි ධර්මය තුළම කුළුගන්නලා පෙන්න්නන මේ අර්ථය හොඳට කල්පනා කරනම කද මේ තියෙන්න්නේ. අන්න එතකොට මේ ධර්මය කියයනවා කකද කියල හම්බයි. එත කම්පෙන්ගට ධර්මයම කක්ද කියල හම්බෙන්නේ. අපට වචනටිකක් විතරයි. ඒ වචනටි අප දන්නදීට ගැලැපීම හැබැයි වචනටක හම්බ වට අප දන්නද වැරදි කියල අන්න ධර්ම හම්බේ වචට අපි න්න දර ගැර න ද මේ බුද්දුකින්නේෙකුගේ දර්ශනය අසාමාන්‍යය මේ ලෝකේ යන වචන අරගන තමයි බුදුරන් වහසේ දර්ශනය කළු ගල දෙන්නේ අසාමාන්‍ය දර්ශනය ඒක ප්‍රයෝගි කොපි දහමක් බට පත් කර ගණඩයෙන්දන ඒ මේ ලෝකේ ඉත් තාම කලා තුළකින් කෙනෙකොට ලැබෙන භාගයක් එච් හැරටම මේ සක්කාඇදිට්ටියයට යොමුුවඩවයි හැම ෝමුූ සහ කරන්න ඒ නිසා හොඳට මේ අහපු ධරමය සාවධානෝ යොමු කරගෙන බලන්න මොකක්දම පැහැදිලි කරලා දෙන්න හැදවි කියල් එහෙම වනුත් අපට සැබෑ දහමට යොමෙන්ට හැකියාව ලැබෙනු හොඳ තරව තෙරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා ප්‍රායෝගිත්‍රව ධාතු මනිසිකාරය කරනකොට දැන් ස්වාමීන් වහන්සේ පට විධාති ස්වභගය ප්‍රමුක වෙලා තියෙන වස්තුුවක් දිහා බලාගෙන ධා මංසිකාරය වටනකට හිතලොකු පොළවදිහා බලාගෙන පොළවෙේ තියන සද බව මෙන්හි කරනකොට මේ ඒ පැට විගාති ස්වභාවය වෙනස් වෙලා ආපෝධර්ති ස්වභාවය මතු වෙලා පේනවා ඇකන නිකං වතුර වගේ නිකං කැනින් තෑන්ත ඇලියලි කරන ස්භාවය හිමීද තියෙන පුංචිී වල වල බෙද ලකත් නැති වෙලා නිකං වතුර ස්වභාවය වගේ එහෙම 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 කෙනෙෙන්න්නේ ස්වාමීන් වහන්ස අ පටවිධත් ශ්‍රභාවය කියලාමං හිතාග හින්න සත්වය වැදදී කියලා අවබෝධනීමක්ද නැත්තන් ඒ වෙලාවේ හිටේ සමාධික ද රත්වයක් ඇති වෙලා පෙනෙන දෙයක්ත කියලා දැනගැන්ට කැමති ස්වාමීන් වහන්ස මට එතන මෙහාද යන්න තේරෙන්න්න හැ එකයි මෙම ඇහවවේ බොහම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි පොඩ්ඩක් වත් අවබෝධ වෙලා නිවෙී හෙම තිේරෙන්නේ. ආපු බව අබුද වෙලත් නෙවෙයි පටවි බව කියලා කියන්නම උපාධානයෙන් හටගත්ත දෙයා. පටවී ඇති තැනම තමයි අපට පටවිය කියන්නේ බොරු අ බව හබ වෙන්නේ තව දෙයක් ආදේශ කරගෙන නවී තව දෙයක් ආදේශ වෙන්නේ අර ඉස්ර්සිය මේ තේරුම් ගන්න යනවගේ වැඩත් තමයි. අප නැතිතැන නිෙයි අපට නැතිවීමෙන් එකන එක නැතිවීමෙන් තවදයක් හම්බවීමෙන්ම යව පෝදුවෙන්නේ. පටවි බව හම්බ වෙන තැනදිව පටවිී හම්බවෙන්නේෙ කොමද හම්බුව වුණන හම අන්න බොරුවක් බව හම්බුවෙන පටවී කියන්න. ඔතනින් අපට සිදුවෙන්නේ හිට එකඟවීමක් විතරයි. පටවි ගෙන සාරණාවටත් පටි සමුපාද තියාාවලිය මයි තේරුම් ගන්න තියෙන්නේ එක. දහතු විග්්‍රහ කරන දේශනා හැමෙකම පෙන්ර තිෙනවා උපාදාානයෙන් හටගන්න බවද. එහෙනම් අපි අනිවායෙන්ම මේ නේති පත්ති ධර්මය පටිස්ෂමපාත් ධර්මී හොයා ගැඩ වෙනවා. මුගේ දහතු කියන විග්‍රහයවල් බුදුරන් වහන්සේට කලින් පවය මක්කඩි ගෝෂාලකුද පච්චායෙන්ලත් මේතන තිස්රහත් තියන දහතුතිකක් මෙතරත් තියෙන දහතුටිකක් දහතු දහත් වතරින්ගේට කුසල්ලක් කුසල් කිය නෑ කියල තේරුම් ගත්තා. දහතු කියන්නේ පටිසමුපාදයක් බව තේරුම් ගැනීම බුදුරණන් වහන්සේ දුන්න විග්‍රහයක්. අන්න තින් දයන්න නම් බුදුරන් වහන්සසි පෙන්වා දුන්නේ පටිසමුපාද විග්‍රහහි තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව මොන්න විද්සිධයක් කරත් ඒක තේරෙන්නේ.මලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් විතරමයි නිවන මගක් සත්‍ය දකින මගක් ඉස්මතු කලේ ඒ ඉස්මත කරපු දහම්මට යොමුුවෙන් නැතිනම් මකි ශාස්ත්‍රෘ කෙනෙක්වෙන්නේ නෑ මමතුමගේ ශාවෝකයෙක්වෙෙනිනෑ ඇයි ඒ කියකුදේ අප දන්නත්තම් කුමදි එත මගේ සාාවකයක් වෙන්නේ එනං ඒකට පටිච්ච සමුපාදනයාය ප්‍රායෝගිකු ේතන හම්බ වෙන්නට ඕන එනම් එක දැනගන්නට ඕනේ දැනගත්ත කෙනාට විතර මයි ඒ කාරණාව වටහගන්න පුළුවන් මක් ලැබෙන්නේ එහෙමළතුව දහතු ක්‍රියාකාරරිත්තුවය නිකන් තේරුම් ගැනීමකට යමුුවීම අපට හම්බවෙන්නේ දුෘට්ටියකික්කය. පටිච්ච සමුපන්න බව එ ක්‍රාකාරරිත්තුවය තේරුම් ගැන්ඩනම් බුදුරන් වහන්සි පෙන්න්න පුේ පටිච්ච සමපපාද ධර්මය තේරුම් ගැනීම අනිවවාර්මයි. ඒ ධරම මේ තේරුම් ගත්තොත් පමණ මයි එතරවෙන්න පුළුවවා. අපි කාති දෙයක් කාලක්දම කරන්නේ. කවුද්ද අපේ ශාස්තූරය මොකද සාස්තෝර්යගේ දර්ශනයෙන් ඒක හයල බලන්නට ඕනේ. අපේ ශාස්ටෝරය කියය පුද්දේ තව කෙනෙක් ඉරතිතු ඒ අසම්ම සම්ම නෑන තව කෙනෙකුට සමානයිනි ශාස්තූරයගේ විතරක් දර්ශනය අත්තියෙනවා. අන්න ඒකට අපි බලන්ඩටවනය වෙලා. ය දම්ම පස්සති සහමන් පස්සති යම ධර්මය දකි වනක හුමන් දකිනවා යෝ පටච්ච සමුපාදං පස්සති යෝ දම්මන් පස්ස යම පටිච්චි සමපාද දකිනවනන් අන්නකු ධර්මය දකින එහිවනම් පින්මතුනි පටික් සමුපාද ධර්මයට අඩරිවාරෙන් යොමෙන්න්දෙනවා ඒකර යමුුවච්ි තැනදිවිතරයි ඔය ධර්සනය හමවෙෙන ඉතින්ගේ නිසා එතනෑ ප අබෝධීම නවී අප හිතසිියුම්වීමක් වෙන්න පුොළුවන් සමාධය ඇටවීමක් වෙන්න පොළුවන් ඒහින් අරමුණ වෙනසෙලා වෙන දෙයක් හම්බුුණ වෙන්න පොළුවන් නමුත් අවබෝධ වෙලා නෑ පටවී අවබොකොධ කරගන්නට නම් අනිවාරයම ේ පටික් සමු පාරි දහම්ම අවබෝධකරගන්න වෙනවා. ඉස්කන්න දහතු ආයතන මේ සියරු දහවල් පටච්ච සමුපරන්න බව අබොද කරගන්නෙනවා.න්න. අන සූත්‍ර විකුණ සංවිතිය තියෙනවා පටික්්ච සමුප්පාද බව ඉස්කන්ද දහත ආයකම සියල්ලක්ම අවබෝධ කරගන්නවා කියන විතරකයක් නෙමේ දැක්මක් දර්ශරයක් කල්පනාවක් නෙ ඒ ඒකට යොම්ම ඉඩඩඟපට ඒ යුතුන් දහම ඉගන ගන්්ඩම වෙනවා වෙන්න කිස්හිම් ක්‍රමයකට නෑ කාට වත්්චිල දෙන්න බෑ කලල එක මෙැක්කෙන බුදුරන්න වහ සිතරයි. කසේ බුදු කනෙකොට කාහතරන් වහසේ නමකට සෝතාපන්න කර කාටවත් කියල දෙන්න බේ කවුරු කෙරලදන්නත් චිල දෙන්නටොක් බුදුරන් වහන්සේගේ වචනයමයි. එක බුදුරන් වහන් සිට විතරත් තියෙන හැකියාව. සාරිපපුට ස්වාමින් වහන් ටත් නෑ පසේ බුදුරාන් වහන් ටත් නෑ ඒයි හැකියාව. බදුර හන්සට කියන්න්න විදිහක්න න්නන්නේන සාරිපුුජ ම නසට කියන්න පුළලුවන් බුදුරන් හසක ද එහෙනන් අපි අන්න දේට අමුණුත් කොළුවන්ක මක් ලැබෙනවා අපට එතනින් එ හාට මාර්ගේ කියන්නෙමකද කියලා තේරුම් ගන්න හොහිනම් තෙරුවන් සරණයි